අදයි සුබ දවසක් ඔයස්සේ දෙනාටම ඉතින් අද මම මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්න යන්නේ කොහොමද IP ලිපිනයක් ගත්තොත් මේ විදිහට 192 168 168 1 2/20 මේ විදිහට ගන්න IP ලිපිනය මෙතනින් මේ කියන්නේ slash notation ඒ කියන්නේ මෙතන පවතින්නේ bit 32 ක අගයක් තමයි උඩරිම අගේ පවතින්නේ එකක් 32ත් අතර එතකොට මෙතන දීලා අරන් තියෙන්නේ 20 කියන bit වගේ. හොඳයි. එතකොට ඔයාලට මේ කියන IP address එක තමයි මේ තියෙන්නේ. හරි. IP address. මේක subnet mask එක හොයන්න ඕන. ගොඩ දෙනෙක් කියන එක binary convert කරපන් නැත්නම් එහෙම නැත්තම් කොහොමද එකපාර මේ subnet mask එක ගන්න විදිය තමයි මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ මේ වීඩියෝ එකෙන්. අපි මේක කරන්නේ සාමාන්‍ය කටු වැඩ කරන්න දෙන ඔයාලට විභාග ඉදි කොලයක් ඒකෙන් තමයි මේ chart එක පොඩක් draft කරගන්න මේ විදිහට 1 2 3 4 5 6 7 8 කියලා ලියගන්න. ලියාගත්තට පස්සේ මම මේක මේ නම් කරන්න ඕනේ ඔයාලට පැහැදිලි නම් කරන්න මේ ලියන්නේ number of binary bits. අපි දන්නවා IP ලිපිනයක් ඇදලා තියෙන binary bit කියන 32 කින් මෙතන නිරූපණය කරනවා උපරිමගේ කිය 32 නමුත් නිරූපණය කරලා තියෙන කේද 20යි. එහෙමනම් bit 32ක එක් අපි දන්නවා 8 ගොඩවල් ඒ කියන්නේ ද්විමයේ අගයන් ගත්තොත් ද්විමයේ වලින් bit 8 ගොඩවල් 4කින් තමයි මේ විදිහට 32 හැදෙන්නේ. මෙතන ලියන්න 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 ඔය විදිහට නෙන්නේ. එතකොට මෙතන කීයද කියන්නේ 8 16 24 32 ඔය විදිහට තමයි නිරූපණය කරන්නේ. හරි ඔක තමයි බයිනරි වැලියු. එතකොට මෙන්න මේ 8 නිරූපණය කරලා තියෙන්නේ මෙන්න මේ කියන ඔය ඒ කවුන්ට් එක තමයි මේ කියන්නේ. මේ 8. මෙතන එක්කෝ 7ක් තියෙනවා නම් බිටු මෙන්න 7. ඉතිරි සංඛ්‍යාව බිंदु වෙන්නේ. එකයි බිंदුවෙන් බයිනරි නිරූපණය කරන්නේ. එතකොට 6. 6 කියපුවාම මෙන්න මෙතන එකේ සංඛ්‍යාව වලින් කියන්නේ බයින් පිටු වලින් නිරූපණය කරලා තිනවා 6ක්. ඉතිරි දෙකෙනි බිंदु දෙකක්. අන්න ඒක තමයි මෙතනින් සරලව කියන්නේ. ඒ කියන්නේ 6 කියන අගය ගත්තොත් එහෙම 1 2 3 4 5 6යි බිंदु 2යි. ඒක කවුන්ට් එක තමයි කියන්නේ මේකේ කවුන්ට් එක තමයි මේ උඩින් කියලා තියෙන්නේ. රයිට්. ඊට පස්සේ අපි හදා ගන්න ඕනේ ඔක්ටේට් වැලියු එක. ඒක ගන්න අපි ආදේශ ඉස්සල්ලාම ආදේශයක් විදිහට භාවිත කරනවා දෙකේ බලයන් ලියනකොට දෙකේ බලේ මෙන්න මෙහෙම නෙන්නේ දෙකේ බලය x කියලා දාන්න මම බලයට මේ දෙකේ බලය කියන එක අපි මෙන්න x වලට නාගේ මෙතන ඉඳන් බිඳුවේ සිට 7 දක්වා එන්නේ. එතකොට බිඳුවේ ඉඳන් 7 දක්වා දකුණු පැත්තේ සිට වම් පැත්තට අපි ලියා ගන්නවා. හරි බිඳුව 1 ඒ ලියන්නේ මේ පහලින් ලියන්නේ කෙලින් ලියා ගන්න ඕන බිඳුව 1 2 ඊට පස්සේ එන්නේ 3 4 බිඳුව 1 2 3 4 5 6 7 ඔය විදිහට ලියා ගන්න නම්බර් කර ගන්න මේ ඇවිල්ලා මොකද 2x කියන්නේ බලය තමයි මේ කියලා තියෙන්නේ ඊට පස්සේ 2x වලින් එන output එක. ඒ කියන්නේ 2x value එකෙන් ගන්න output එක සමාන කිරීම ලකුණු දානවා වල පැහැදිලි වෙන්න output එක මේිට ඉහළින් ලියා ගන්නවා. හරි. 2 බිඳුවෙනි බලය කීයද එතකොට? වෙන්නේ 2 බිඳුවෙනි බලය 1යි. 2 පළවෙනි බලය 2යි. 2 දෙවෙනි බලය කීයද? 4. 2 තුන්වෙනි බලය කීයද? 8. හරි ওই විදිහට 8 16 32 64 හරි 128 විදිහට මේ බලයන් වල වෙන අවුට්පුට් එක අපි හින් ලියා ගත්තා. ඊට පස්සේ මේ 128 දැන් මේ ඇන්ටි තීරුවේ තමයි ඔක්ටේට් වැලියු එක ලියන්නේ. මම මෙතන අපහැදෙලි හින්දා මෙතන වෙන මේ කෙලවර අපහැදෙලි නිසා මම ඔක්ටේට් වැලියු එක ලියා ගන්නවා. මෙතනින් මම ඔක්ටේට් කියලා ලියනවා. ඔක්ටල් වැලියු එක. හරි මේක තමයි අවශ්‍ය වෙන්නේ අදාළම දේ. එතකොට මම නම් කරා මේ තීරු වෙන්නේ. එතකොට මේ ඔක්ටල් වැලියු එකෙන් ලියන්නේ. එතකොට 128 කියන එක ඉහළින්ම ලියා ගන්න. ඒක දැන් මේ ඔක්ටල් වැලියු ගන්න යන්නේ. 128 ඊට පස්සේ 64 එකතු කරපුවාම පිළිතුර කීයද? 8 4 12 2 ඉතිරි එකක් 6 7 8
එකයි නවයයි එකසි අනු දෙකා එකසි අනු දෙකයි තිස් දෙකයි කියද හතරයි නමය තුනයි දොළහයි තිසිය විසි හතරයි දෙසී විසි හතරයි දාසයයි අයතරයි දහය බින්දුව ඇතිරේක දෙසිය හතලියයි දෙසිය හතලියයි අටයි දෙසිය හතලිස් අටයි දෙසිය හතලිස් අටයි හතරයි හතරයි දොළහයින දෙසිය පනස් දෙකයි දෙසිය පනස් දෙකයි දෙකයි දෙසිය පනස් එද හතරයි දෙසිය පනස් පහයි හොඳ ආඩිය ෆැමිලි ඇතිමේ රෝ එක හරි මේක හැදෙන්නේ සබ්නෙට් මාස්ක් එක එන්නේ ගන්න අපි මෙතන මේ රෝ එක හරි දැන් අපි ආපු මේ ලියාගත්තු IP ලිපිනයයි මම නැවත වරක් මෙතන පහලින් ලියා ගන්නවා 192.168.1.2/20 කියන එක හරි මෙන්න IP address එක හරි ලියා ගන්නවා එතකොට අපි බලන්නේ මේ 20 දැන් හැදලා තියෙන විදිය වලට පැහැදිලිය තියෙන මෙතන 20යි කියන්නේ මෙතන 8 ගොඩවල් දෙකක් සහ මෙතන 4ක් තමයි එකතු වෙලා තමයි මේ 20 හැදුනේ. එහෙමනම් මේ 20ට තියෙන 8 ගොඩවල් අපි කීයක් කියතියිද කියලා බලන්න ඕනේ. අනිවාර්යයෙන්ම 32 වලට වැඩි වෙන්නත් බෑ. මෙතන අංගේ වැලියු එක හරි. එතකොට 8 ගොඩවල් කීයක් තියෙන දෙකක්. එහෙනම් 8 පහලින් තියෙන ඔක්ටල් වැලියු එක කීය 255. රයිට්. එතකොට අපි ලියා ගන්න 255 ඔන්න එක 8ක්. තවටක් ඕන 8816යි 255යි ඔන හරි ආයෙ කීයක් ඕන 4ක් වෙන්න 4 වෙන්න පහලින් තියෙන 240 හරි ඊට පස්සේ අපිට අවශ්‍ය නැහැ ඔන්න බිංදුව හරි මේක තමයි සබ්නෙට් මාස්ක් එක හොඳයි ඉතින් මම හිතනවා ඔයාලා මේ කියන දේෙන් යමක් දැනගන්න ඇති කියලා ඒ වගේම තමයි මම තවත් උදාහරණයක් පෙන්වන්නම් මේ විදිහට 168යි 12යි 1යි 6 10යි කියලා දීලා තිනවා. එතකොට 10 කියන සංඛ්‍යාව මේ තමයි IP ලිපිනය IP right මේ 10 කියන සංඛ්‍යාවට මේ කියන bit ප්‍රමාණය හැදලා තියෙන්නේ කොහොමද එතකොට 8යි 2යි වෙන්න 8 255. තිබ්බා ඊට පස්සේ මෙතන දෙක 192 අවශ්‍ය නැහැ ඉතිරි පිටු ඒ නිසා මේ විදියට ලිව්වා ඊට පස්සේ මේක අපි නම් කරා සබ්නෙට් එක කියලා සබ්නෙට් මාස්ක් රයිට් හොඳයි එහෙනම් මේ වීඩියෝ එකෙන්දී මම කතා කරේ සබ්නෙට් මාස්ක් ගොයින විදිය IP ලිපින එක එතකොට සෑෂ් නොටේෂන් එකක් දීලා නැත්නම් කොහමද IP එකක් ගන්න වුණොත් ඔයාලා මොකක් හරි මොකක් හරි සබ්නෙට් එකක් හොයන්න හරි නැත්නම් හොස්ට් හොයන්න හරි කොහොම හරි නැත්නම් net IP එක විශේෂයෙන්ම හොයන්න ගන්නවා නම් ඒක මම ඊළඟට එන වීඩියෝ මාලාවේ එක වීඩියෝ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද number of host සහ number of subnet හොයාගන්න කියලා. එතකොට මම කලින් කියපු අර මේ දෙසැස් රොටේෂන් එක නැතුව හොයන ඒක සරලයි. ඒක පොඩි දෙයක්. මම ඒක ඊළඟ වීඩියෝ එක අන්තර්ගත කරන්න ඒට රිලේටඩ් වෙන වීඩියෝ එක අන්තර්ගත කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු බලාපොරොත්තු වෙන. මම දැනට මේ වීඩියෝ එක සමු ගන්නවා. අනිවාර්යයෙන් මේ වීඩියෝ එකට බලලා ලයික් කරන්න. ඒ වගේ තමයි මේ සබ්ජෙක්ට් එක යට තින්න අයට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම subscribe කරන්න නම් කරන්න එපා. හොඳයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු.